නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගම්මලට ගියාම එක හඬින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන්න දැන් එකතු වෙනවා. පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා තියෙනවා. මැති ඇමතිවරු දවසින් දවස පහුගිය ආණ්ඩු කාලේ හිටපු අය දැන් දවසින් දවස එක් වෙනවා. මං හිතන්නේ තවත් 7-10 දෙනෙකුට වැඩිව පොහොට්ටු පක්ෂෙත් අයත් අපිට එකතු වෙවි. විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේ වෙයි කියලා. ඒගොල්ලෝ හිතාගෙන හිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරපුවාම පක්ෂය ඇතුලේ මත ගැටුම් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බෙදෙයි, පක්ෂය කෑලි කෑලියට වෙයි, ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා එතුමා කල්පනා කරන්න ඇති. නෑ, පොහොට්ටුවේ අපේක්ෂකයලට අපි බය වෙලා නෑ. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා කල්ලතෝණියෙක් කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා කොහොමද හොර අයිඩෙන්ටි කාඩ් හැදුවේ, හොර පාස්පෝර්ට් හැදුවේ, හොර සහතික ඉදිරිපත් කරුවේ? තාම ඇමරිකාවේ නිදහස් කරලත් නෑ. නිදහස් කරන්න කලින් චන්දනාමලේ කියන්නේ නම ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම හැඳුනුම්පත් අරන් තියෙනවා. මේ රටේ නීති උල්ලංඝනය කරලා තියෙනවා. නඩු දාන්නේ පොලිසිය සහ ආරක්ෂා අංශ. මොකද එක්සත් ජාතික පක්ෂ කියලා නඩු දාන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා තියෙන නිසා තමයි පොලිසිය හා ඒ අධිකරණයේ මගින් ඒ නඩු පැවරීම සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා සමහර නඩු නිදහස් කොට නිදහස් නම් වැරදි නැතුව ඇති. හැබැයි ඒක එක්සත් ජාතික පක්ෂේ වැඩක් නෙමෙයි. ඒ ඉදිරිපත් කරන නීති රීති අනුව ඒ නිලධාරීන්ගේ වගකීම ඒක. හැබැයි අපි වැරදි පෙන්නලා දීලා තියෙනවා.